ඊස්රායල් හමුදා ගාසා තීරයේ උතුරු සහ දකුණු ප්‍රදේශවල ප්‍රහාර උත්සන්න කරමින් ඇතැයි ගාසා තීරයේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරුවන් විසින් හෙළි කර තිබෙනවා. ඒ අනුව දකුණු ගාසාහි රෆා සහ උතුරු ගාසා නගරයේ සිට සිවිල් වැසියන් කාන් යුනිස් දෙසට ගමන් කරමින් ඇති බවයි හෙළි කර තිබුණේ. රෆා නගරයේ ඊස්රායල් ප්‍රහාරය දරුණු මට්ටමක පවතින අතර හමාස් ප්‍රතිවිරෝධය පෙරට වඩා අවම වී ඇතැයිද හෙළි කර තිබෙනවා. රෆා නගරය පුරා ක්‍රියාත්මක ඊස්රායල් යුද ටැංකි සහ සෙල් වෙඩි ප්‍රහාර මගින් සිවිල් වැසියන්ටද හානි සිදු ඇති බවයි හමාස් වාර්තා උපුටා දක්වමින් දැනුම් දී ඇත්තේ. මේ සමග රෆා බටහිර දෙසින් පිහිටි කුෂ් ප්‍රදේශයේ සිට දහස් ගණනක් කාන් යුනිස් වෙත ගමන් කිරීමට තැත් කරමින් ඇතැයිද හෙළි කර තිබෙනවා. ගාසා තීරය සහ ඊජිප්තුව සම්බන්ධ කරන රෆා පිවිසුම තුළදී ඊස්රායල් හමුදා භූගත උමං මාර්ග කිහිපයක්ම පුපුරවා හැර ඇති බවයි අනාවරණ කළේ. මේ අතර රෆාහි ශකුෂ් ප්‍රදේශයෙන් ඉවත් වන සිවිල් වැසියන් ප්‍රකාශ කළේ ඊස්රායල් හමුදා බුල්ඩෝස යොදා ගනිමින් ආරක්ෂිත පවුරක් ගොඩනගමින් සිටින බවයි. මෙහිදී සිවිල් වැසියන්ගේ නිවාස විනාශ කරමින් ඇති බවටද චෝදනා කළා. ගාසා තීරයේ හමාස් සෞඛ්‍ය පරිපාලනය සඳහන් කළේ මධ්‍යම ගාසා තීරයේ ඩීර් අල් බාලාහි අල් අක්සා රෝහල ආසන්නයේ ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. මෙහිදී සිවිල් වැසියන්ගේ නිවාස ගුවන් ප්‍රහාරයකට ලක්ව ඇති අතර ජලය ලබා ගැනීමට රැස්ස සිටි පුද්ගලයන් දස දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බවද ප්‍රකාශ කළා. මේ අතර උතුරු ගාසාහි ශුජයියා කලාපයේ ඊස්රායල් මෙහෙයුමද අඛණ්ඩව සිදු කරන බවයි හෙළි කර ඇත්තේ. ඊස්රායල් හමුදා යුද ටැංකි නගරයේ ඉදිරියට ගමන් කරන අතර හමාස් කණ්ඩායම් එහි දැඩි ප්‍රතිවිරෝධයක් දක්වා ඇතැයිද පවසා තිබෙනවා. මෙහිදී ප්‍රහාරයට ලක් වූ සිවිල් වැසියන් පිරිසක් වෙත ළඟාවීමට ඊස්රායල් හමුදා බාධා මතු කර ඇති බවයි දැනුම් දී තිබුණේ. අල් මාවාසිහිදී ඊස්රායල් හමුදා විසින් සිවිල් වැසියන්ගේ වාසස්ථාන වෙත කාපට් බෝම්බ හෙලා ඇති බවටද චෝදනා එල්ල කර තිබෙනවා. හමාස් සන්නද්ධ අංශය නිකුත් කළ නිවේදනයක් මගින් සඳහන් කළේ සිය ප්‍රතිවිරෝධය අඛණ්ඩව සක්‍රීය බවයි. රෆාහිදී ඊස්රායල් හමුදා වෙත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර එහිදී සැලකිය යුතු හානි සිදු කළ බවයි සඳහන් කළේ. දෛනික වාර්තාවෙන් ඊස්රායල් හමුදා සඳහන් කළේ රෆාහිදී 162 සේනාංකයේ සෙබළුන් සිදු කළ ප්‍රහාර මගින් හමා සාමාජිකයන් ගණනාවක් තුරන් කර ඇති බවයි. ඊස්රායල් ගුවන් හමුදා සිදු කළ බෝම්බ හෙලීම් මගින් උමං මාර්ග තුල රැඳී සිටි හමා සාමාජිකයන් සමග යටිතල පහසුකම් රසක්ම වනසා දමා ඇති බවද නිවේදනය කළා. ගරිල්ලා ප්‍රහාරයකට සැලසුම් කළ හමා සාමාජිකයන් පිරිසක්ද කල් තබා හඳුනා ගනිමින් වනසා දැමූ බවයි ප්‍රකාශ කළේ. ගාසා තීරයේ මධ්‍ය කලාපය තුළද ප්‍රහාර සාර්ථකව සිදුවන බව දැනුම් දී තිබුණා. උතුරු ගාසාහි ෂෙජයියා කලාපයේ ඊස්රායල් හමුදා භූගත මෙහෙයුම් සඳහා සම්බන්ධ වී සිටින බවයි නිවේදනය කළේ. මේ අතර ලෙබනනයේ සිට ඊස්රායලය වෙත එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් සාර්ථකව ව්‍යාර්ථ කළ බවද හෙළි කර තිබෙනවා. මේ සමග ලෙබනනයේ හූලාහි හිස්බුල්ලා හමුදා ව්‍යූහයකට සාර්ථක ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි දැනුම් දී තිබුණේ. අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අද සඳහන් කළේ හමා සංවිධානය ඉතිහාසයේ දුර්වලම මට්ටමට ළඟා වී ඇති බවයි. අමරිකානු බුද්ධියංශ වාර්තා මගින් එම තත්ත්වය තහවුරු කර ඇතැයිද අනාවරණ කළා. ඊස්රායලය වෙත අමරිකානු අවිසැපීම අඛණ්ඩව සිදුවුවද ඇතැම් බර අවිසැපීම පමණක් තාවකාලිකව සීමා කර ඇති බවයි හෙළි කර තිබුණේ. තවදුරටත් සාමය වෙනුවෙන් උත්සාහයන් දරමින් සිටින අතර හමා සංවිධානය ඒ වෙනුවෙන් නම්‍යශීලී විය යුතු බවද අවධාරණය කර තිබෙනවා. හදිසි මට්ටමින් පේට්‍රියට් ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධති සංවර්ධනය කිරීම සඳහා අමරිකානු හමුදාව විසින් නව කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබෙනවා. ලොක්හීඩ් මාටින් සමාගම වෙත ලබා දුන් මෙම ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියේ ඇනවුම $4.5 billion වටිනාකමකින් යුක්ත වන බවයි නිවේදනය කළේ. රුසියාවේ ආක්‍රමණයට එරෙහිව යුක්රේනයට උපකාර කිරීම සඳහා නව පද්ධති යොදවනු ඇතැයිද තහවුරු කර තිබුණා. මේ වන විට යුක්රේනයට හැර යුරෝපයේ කිසිදු රාජ්‍යයක් වෙත මෙම ගුවන් ආරක්ෂණ මිසයිල සැපීමක් සිදු නොකරන බවයි පෙන්ටගනය නිවේදනය කළේ. යුරෝපයේ ඇතැම් රාජ්‍යන් සතු පේට්‍රියට් පද්ධති යුක්රේනයට ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සමග නව තීරණයට එළඹ තිබුණා. මේ අටතේ යුක්රේනය වෙනුවෙන් ගුවන් ආරක්ෂණ පද්ධතීන් සහ මිසයිල 870ක්ද සපයන බවයි අනාවරණ කළේ. එය යුක්රේනයේ ආරක්ෂාව වෙනුවෙන් තීරණාත්මක වනු ඇතැයිද දැනුම් දී තිබෙනවා. තායිවානයේ කින්මන් දූපත් ආසන්නයට ළඟා වූ චීන වෙරළාරක්ෂක නෞකා 4ක් පළවා හරින ලද බව තායිවාන රජය දැනුම් දී තිබෙනවා. පැය දෙකකට ආසන්න කාලයක් පුරා තායිවාන මුහුදු සීමාවේ රැඳී සිටි යාත්‍රා 4 දැඩි අනතුරු ඇඟවීම් මගින් පළවා හැර ඇති බවයි නිවේදනය කළේ.
මෙහිදී සිදු කළ අනතුරැඟවීම් නොතකා හැරීම හේතුවෙන් තයිවාන් හමුදාවේ යුද නෞකා තුනක් චීන යාත්‍රා දෙසට යොමු කර තිබුණා. ඒ සමග චීන යාත්‍රා හතර කින්මන් දූපත් ආසන්නයේ සිට චීනයේ වෙරළ දෙසට යාත්‍රා කළ බවයි හෙළි කර ඇත්තේ. මෙය තයිවාන සමුද්‍ර සන්ධියේ ප්‍රකෝපකාරී ක්‍රියා වර්ධනය කිරීම සඳහා චීනය විසින් දියත් කළ සැලසුමක් ලෙසද නම් කර තිබෙනවා. මේ සමග චීන හමුදා ගුවන් යානා 17ක් සහ නාවික යාත්‍රා 8ක්ද තයිවාන සමුද්‍ර සන්ධිය ආසන්නයේදී දිස්ව පැවති බවයි නිවේදනය කළේ. අමෙරිකානු රජයේ නියෝජිත පිරිසක් තයිවානයේ සංචාරයක නිරතව සිටින අතරතුර මෙම චීන හමුදා ක්‍රියාකාරකම් වාර්තා වී ඇති බවයි සඳහන් කළේ. ඉරාන ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකු බහුතරයක් හිමිකර නොගැනීම හේතුවෙන් දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඉරාන මැතිවරණ බලධාරීන් අද සඳහන් කළේ මූලික ඡන්ද විමසීමේදී කිසිදු අපේක්ෂකයෙකු 50% සීමාවට ළඟා නොවූ බවයි. මිලියන 24ක් තරම් අඩු ඡන්ද ප්‍රමාණයක් භාවිත වූ මැතිවරණයේදී මෂූඩ් පෙසෙස්කියන් මිලියන 10.4ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අතර සයිඩ් ජලීලි මිලියන 9.4ක ඡන්ද ප්‍රමාණයක් හිමිකරගෙන තිබුණා. ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහමඩ් බාග කලිබාෆ් මිලියන 3.3ක් ඡන්ද ලබාගත් අතර ෂියා ආගමික නායක මොස්තාෆා පුර් මොහමඩ් ඡන්ද 2,06,000ක් ලබාගෙන තිබෙනවා. මේ සමග ලබන සතියේ පැවැත්වෙන දෙවන වටයේ ඡන්ද විමසීම සඳහා මෂූඩ් පෙසෙස්කියන් සහ සයිඩ් ජලීලි තරඟ වැදීමට නියමිතයි. මෙහිදී කවරෙකු ජනපතිවරණය ජයගනු ලැබුවද ඔවුන් දෙදෙනාම අයතුල්ලා අලි කමේනිගේ අණ යටතේ රැඳී සිටින්නන් ලෙසද නම් කර තිබෙනවා. හෙට පැවැත්වෙන ප්‍රංශ මහමැතිවරණයට අදාළ අවසන් මත විමසුම් මගින් ප්‍රංශ ජනාධිපතිවරයාගේ පක්ෂය දැවැන්ත පරාජයක් ලැබුණු ඇතැයි හෙළි කර තිබෙනවා. මෙහිදී 20%ක ඡන්ද ප්‍රමාණයකට ළඟාවීමට එමෑනුවෙල් මැක්‍රෝන්ගේ පක්ෂය අසමත් වනු ඇති බවයි නිවේදනය කළේ. මෙහිදී අන්ත දක්ෂිණාංශික මාරින් ලී පෙන්ගේ පක්ෂය 37%ක ඡන්ද ලබා ගනිමින් බහුතරයක් සහිත පක්ෂය බවට පත්වනු ඇති බවයි අනාවරණ කළේ. විපක්ෂයේ වාමාංශික කණ්ඩායම් වෙත 30%ක ඡන්ද හිමිවනු ඇතැයිද පුරෝකථනය සිදු කර තිබුණා. මේ සමග ප්‍රංශයේ දේශපාලන අනාගතය උඩු යටිකුරු විය හැකි අතර දැඩි ප්‍රතිපත්ති සහිත පාලනයක් එරට තුල බිහිවනු ඇති බවයි හෙළි කර ඇත්තේ. මෙහිදී අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් මැතිවරණය ජය ලැබූ හොත් යුරෝපා සංගමයේ ඇතැම් නීති අතහැර දමමින් සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනු ඇති බවද අනාවරණ කළා. මේ සම්බන්ධයෙන් ප්‍රංශ ජනතාව වෙත අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණද එය නොතකා දක්ෂිණාංශිකයන්ගේ ජනප්‍රියත්වය වර්ධනය වී ඇතැයි දැනුම් දී තිබෙනවා. ඊසාන දිග රුසියාවේ යකුටියා ප්‍රදේශයේ හිමපත්ලෙන් වසර 44,000ක් පැරණි වෘකයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. අධික හිමපත්ලේ දීර්ඝ කාලයක් රැඳී පැවති බැවින් මෙම ඉපැරණි වෘකයාගේ මළසිරුර සම්පූර්ණයෙන් ආරක්ෂිතව පවතින බවයි විද්‍යාඥයන් අනාවරණ කළේ. යකුටියා විද්‍යා ඇකඩමියේ සත්ව අධ්‍යන අංශයේ ප්‍රධානි ඇල්බර්ට් ප්‍රොටපපව් පැවසුවේ ප්ලයිස්ටොසීන විලෝපිකයෙකුගේ සිරුරක් විනාශ නොවී සොයාගත් ලොව ප්‍රථම අවස්ථාව මෙය බවයි. ආර්කටික් සාගරය සහ රුසියාවේ ආර්කටික් සීමාවට සම්බන්ධ යකුටියා ලෝකයේ මිනිස් වාසයක් පවතින ශීතලම කලාපයේ ලෙසයි හඳුන්වනු ලබන්නේ. ශීත වගුරුබිම් සහ වනාන්තරවලින් සමන්විත කලාපයේ 95%ක් දැවැන්ත හිම තට්ටුවකින් වැසී ඇති බවයි විද්‍යාඥයන් සඳහන් කළේ. වසර 44,000ක් තරම් පැරණි විශාල මාංශ භක්ෂකයෙකුගේ සිරුරක් මෙසේ විනාශ නොවී හමුවීම දුර්ලභ වන අතර එය තීරණාත්මක පර්යේෂණ සඳහා භාවිත කළ හැකි අවස්ථාවක් ලෙසද නම් කර තිබුණා. අනාගතයේදී ඩයිනෝසරයෙකුගේ මළසිරුරු පවා මෙසේ හිමපත්ලෙන් සොයාගනු ලැබුව හොත් එය මවිතයට කරුණක් නොවනු ඇති බවයි ඇල්බර්ට් ප්‍රොටපපව් සඳහන් කළේ. අමරිකාව ජපානය සහ දකුණු කොරියානු හමුදා විසින් කොරියානු අර්ධද්වීපය ආශ්‍රිතව යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. ෆ්‍රීඩම් එජ් ලෙස හඳුන්වන යුද අභ්‍යාසය දින 3ක් පුරා ක්‍රියාත්මක වන බවයි දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ. උතුරු කොරියාව කලාපයේ හමුදා ක්‍රියාකාරකම් වේගවත් කිරීමට ප්‍රතිචාර දැක්වීම යුද අභ්‍යාසයේ අරමුණක් ලෙසයි නම් කර ඇත්තේ. රුසියානු ජනාධිපතිවරයාගේ උතුරු කොරියානු සංචාරය තුළදී එරට ආරක්ෂාව වෙනුවෙන් ගිවිසුමක් වෙත එළඹ තිබුණා. මේ සමග උතුරු කොරියාවේ ආරක්ෂාවට මතු කරන තර්ජනයක් තුළ රුසියාව ඒ වෙනුවෙන් සහාය දක්වන බවයි නිවේදනය කළේ. මෙම තීරණය ජපානය සහ අමරිකාව විසින් හෙලා දැක ඇති අතර එවන් අවදානමකදී දකුණු කොරියාව වෙනුවෙන් මැදිහත්වන බව අවධාරණය කළා.
කලාපේ උතුරු කොරියානු අවදානම් පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන අතර ඒ සඳහා අඛණ්ඩව හමුදා අභ්‍යාසයන් ක්‍රියාත්මක කරන බවයි අවධාරණය කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.